එපමණක් නෙමෙයි. එක්දා සටසිය දාහට ඒ කැරැල්ලේදී එක්දා සටසිය පාලවේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට ආක්‍රමණය කරන අවස්ථාවේදී මෙරටේ සිංහල රජවරු සමග ගිවිසුම අත්සන් කරගෙන උඩරට ගිවිසුම කියලා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඒ ගිවිසුම අත්සන් කරපු මොහොතේම රටේ විවිධ තන්වල ඉංග්‍රීසි විරෝධී කැරැල්ලක් ඇති වුණා. ඒ ඉංග්‍රීසි විරෝධී කැරැල්ල ඇති වෙන අවස්ථාවේදී විශේෂයෙන්ම 1818 දී ජනවාරි මස 10 වන දින ඉංග්‍රීසි ජාතිකයන්ට විරුද්ධව සටන් කරපු වීර කැප්පටි පොළව දේශද්‍රෝහියෙක් වශයෙන් ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නම් කරනු ලැබුණා. ඒ දේශද්‍රෝහි ලැයිස්තුවේ වීර කැප්පටි පොළ සමග තවත් සිංහල බෞද්ධ නායකවරු 18 දෙනෙක් සිටියා. ඒ 19 දෙනාම බ්‍රිතාන්‍ය රාජ්‍ය විසින් දේශද්‍රෝහීන් වශයෙන් සඳහන් කරනකොට 19 දෙනෙක් පමණක්ද හිටියේ. ඒ 19 දෙනා පමණක්ද ඉංග්‍රීසි ජාතිකයන්ට විරුද්ධව වීර කැප්පටි පොළලත් එක්ක සටන් කරේ? නෑ, මෙරටේ විවිධ දෙසින් දස අතින් සිංහලයේ ජනතාව සමග එකතු වෙලා මුස්ලිම් ජාතිකයන් සටන් කරා. මඩකලපුව දිස්ත්‍රික්කයේ මීරා ඔසන් අවවක්කර් කියන රායමුණේ කියන ප්‍රදේශයට අයත් පුද්ගලයෙක්, ඔසන් ලැබ්බේ උදුමා ලැබ්බේ රායමුණේ කියන ප්‍රදේශයට අයත් කෙනෙක්, අවවක්කර් ඊසා මුහන්දිරම් සමන්තුරේ ප්‍රදේශයට අයත් කෙනෙක්, අනිස් ලැබ්බේ මරදමුණේ ප්‍රදේශයට අයත් කෙනෙක්, එවගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් සේහ දීදී කියන පුද්ගලයා තෝප්පූර් ප්‍රදේශයේ, සලම්බදී උඩයාර් කියන පුද්ගලයා පුච්චවෙලි ප්‍රදේශයේ, පීර් මුහම්මද් කියන පුද්ගලයා, ඒ පුද්ගලයාගේ ගම සඳහන් වෙන්නේ නැහැ කොයිද කියලා. ශ්‍රී ලංකාවේ වීර කැප්පටි පොළලත් එක්ක මේ රට වෙනුවෙන් ඉංග්‍රීසි ජාතිකයන්ට විරුද්ධව මුස්ලිම් ජාතිකයන් 7 දෙනෙකු දේශද්‍රෝහීන් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අපි කකා බිබී නිදාගත්තු ජන සමාජයක් නෙමෙයි. මේ රට වෙනුවෙන් අපි යුද කර තිබෙනවා. මේ රට වෙනුවෙන් අපි කැරලි ගසා තිබෙනවා. මේ රට වෙනුවෙන් අපි පොර බෙද තිබෙනවා. ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, වීර කැප්පටි පොළ ප්‍රමුඛ ඒ සිංහල බෞද්ධ නායකවරුන් සියලු දෙනාව දේශ ප්‍රේමීන් ජාතික විරුවන් වශයෙන් ගැසට් කරනු ලැබුවා. ජාතික විරුවන් වශයෙන් ඔවුන්ව ආමන්ත්‍රණය කෙරුවා. දේශද්‍රෝහී කියන ඒ ගැසට් පත්‍රය අවලංගු කරලා දේශ ප්‍රේමීන් කෙරුවා. නමුත් තව වනතුරු ඒ මුස්ලිම් ජාතිකයන් 7 දෙනාව දේශ විරුවන් වශයෙන්, දේශ ප්‍රේමීන් වශයෙන්, ජාතික විරුවන් වශයෙන් තවමත් නම් කරේ නැහැ. ඇයි? මුස්ලිම් ජාතිකයන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විරුද්ධව සටන් කරපු එක වරදක්ද? ඇයි අපි දේශ ප්‍රේමීන් නොවුනේ? ඇයි අපි ජාතික විරුවන් නොවුනේ? අපි මේ රටේ නිදහස් අරගලය වෙනුවෙන් වීදි බෑලා සටන් කරපු ජන සමාජයක්. පළමු වරට 2016 වසරේදී තව්හීද් ජමාත් සංවිධානය මේ රටට විවෘතව ප්‍රකාශ කරා. ඒ විරුවන් 7 දෙනාව, මුස්ලිම් විරුවන් 7 දෙනාව ජාතික විරුවන් බවට පත් කරන්න කියලා මේ රජයට ඉල්ලීම් කරා. රජය සවන් දුන්නේ නැහැ. ඊට පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය, වර්තමාන නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර හිස්බුල්ලා මැතිතුමා රජයට සාක්ෂි සාධක සහිතව ඒ වීරවරුන් 7 දෙනාගේ ඉතිහාසගත ලේඛන සමග රජයට ලබා දුන්නා. තවනතුරු ගැසට් කරේ නැහැ. හැයි මෙම කුඩම්මගේ සැලකිලි අපේ සමාජයට? අපි රට වෙනුවෙන් දීපු දපු අය නෙමෙයිද?